ගතවන ජීවිතය තුළ අප ගොඩනගාගත්ත විවිධාකාරයේ වටිනාකම්. උර්ථීය වටිනාකම් සමාජමයේ කටයුතුවලින් ගොඩනගාගත්ත වටිනාකම්ඒ වගේම ආර්ථික වටිනාකම්. මෙ සියල්ලම ජීවිත අතහැරිල යනවා අත හරින්න සූදානම් වෙන්නත් අවශ්‍යයි. ඔබ මීතා කාලයක් හොයාගත්ත ධනය ඔබට අතහරන්න වෙනවා කැමැතිවුනත් අකමැති වුනත්. ඔබේ යවවනය කැමති අකමැතිවුනත් මහලු වයසට යෑමත් එක්කම අවසාන් වෙලා යනවා. ඔබ ගොඩනගාගත්ත විධාකාර සම්බන්ධතා උදාහරණයක් විදර අපිහිතමු ප්‍රේම සම්බන්ධයක් කියලා. ප්‍රේමය, ශෝකයකින්ම කෙළවෙරා වෙලා යනසි දෙයක් ප්‍රේමය ශෝකයකින්ම කෙළවර වෙන දෙයක් ලෝකේ සියලු හමුුවීම් වෙන්වීමකින්ම කෙළවර වෙලා යනවා ලෝකෙ මුණගැහෙන සියලු ප්‍රසංසා නින්දාවත් සමග අවසාන් වෙනවා අකමැති වනත් ප්‍රසංසාවට සමු දෙන්න වෙනවා සියලු ලෝකයේ සැපසම්පත්න් දුකකින් කෙලවර වෙලා යනවා. මේ ජීවිතත් මරණයත් සමඟ කෙලවර වෙනවා. පිනොත්නි මේ විදියට බලනකොට මේ සියලු හමුුවීීමම් අතර වෙන්වීමක් පවතිනවා. සියලු සංසීද්ධී නතර මේ විරාමය හමාර වෙනවා අවසාන්වීමකින්. සියලු මානව භෞතික සියලු බැඳී මරණයත් එක්ක. කැමැත්තෙන් හෝ අකමැත්තෙන් අතහරන්න වෙනවා. එනිසා හොඳමදේ තමයි අපියෝජනා කරන්නේ මේ වෙලාවේ තමන්ගේ හිත සකස් කර ගැනීම වෙනුවෙන් තම තමා කටයුතු කරන්න මොකද ලෝකයේ ප්‍රසංසාාව ලෝකෙන් මුණගැහෙන අභිමානයයි ඔබ සම්මත කරගත්ත විධාකාරී වටිනාකම් මෙ සියල්ලම නඩත්තු කරන්න මිනිස්සු ටිකක් අප මුුණගැහෙනවා. සිියලු නඩත්තු කිරීම් පින්වත්න තමන්ගේ හිත නඩත්තු කිරීම තරන් වටි නැති බව බුද්ධ දේශනාවන් හෝ බලා තේරුම්ගන්න එක වැදගත් එනිසා ඔබට මම්මි කියපු කාරණය හකුළුවා වච්චන දෙකතුනකින් කියන්න කිවොත් කියන්න තියෙන්නේ අනුන්ගේ හිත දිනාගන්නවට වඩා තමන්ගේ හිත හදාගන්න එකයි වටින්නේ නිස්ස අනුන්ගේ හිදදිනා ගන්න ොඩක් දේවල් කරනවා නමුත් ඔවුන්ගේ ජීවිතයට හැරිල බලනකොට ඔවුන් තමන්ගේ හිත හදාගන්න ගොඩක් දේවල් කරපු බවක් පේෙන්නෑ. එනිසා තමන්ගේ හිත හදාගන්න කියලයි ඔබට යෝජනා කරන්නේ. පින්වත් නී අද ධර්ම සම්භාෂනයට යෝජනාවන සබ්භාසව සූත්‍රයේ අන්තර්ගත ඊළඟ කාරණය තමයි පරිවජ්්‍යනා පහා තබ්බං. මේ පරිවර්ජනයෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව හෙමත්නත්තං දුරුකිරීමෙන් නැති කරන්න ඕන කෙලෙස් කොට්ටාසයක් තියෙනෝ. එ අපි මුලින් කාරණ කීපයක් ගැන කතා කළා. පලවිනිින් අපි සෝතාපන්න මාර්ගයේදී දර්ශනයෙන් ප්‍රහාණය කරන්න වූ නාශත්‍රව ගැන කතා කළා. ඊට පස්සේ අපි පින්වත්නී සංවරවීමෙන් ප්‍රාණය කරන්න ඕන ආශත්‍රව ගැන කතා කළා. ඒත් එක්කම පරිහරණය කරන දේවල් තුළ කොහොමද ආශ්‍රව වැඩින විදිහට තමන්ගේ ජීවිතේ ගොඩනැගෙන්ට නොදී තමන් ප්‍රවේසංවෙන්නි කියනක් පරියායෙන් කතා කළා. එවගේම ඉවසීමෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව ගැන කතා කලාා දැන් පස්වන දේශනාව ඒ තමයි පරිවජ්ජනා පහා තබ්බං. පරිවර්ජනයෙන් ප්‍රහාාණය කළ යුතු ආශ්‍රව මොනවද කියන කාරණයයි මෙතැනදි භාග්‍යවතුන් වහන්සේ අපට වදාරන්නේ. පිවත්නී දේශනාව සඳහන් වෙනවා කතමේච භික්කවේ ආසවා පරිවජ්ජනා පහා තබ්බං. මහනිනි දුරුකිරීමෙන් නැති කරන්න ඕන කෙලෙස් මොනවද. දුරුකිරීමෙන් නැති කළ යුතු කෙලෙස් මොනවිදිාකෘතියක්ධතියෙන්නේ. මේ කාරණයේ බුදුරජාණ න්ොහන්සි වදාරද්දිී අපට පැහැදිලි කරනවා ඉද භික්කවේ බික්කු පටිසංකා යෝනිසෝ චණ්ඩං හත්ති පරිව්ජේති. පින්වත් මහනිනි නුවනින් සලකා නපුරු ඇතුන් දුරු කළ යුතුයි. චන්්ඩං අස්සම් පරිවත්්ජේති චන්්ඩ අස්වයන් පරිවර්ජනය කළ යුතුයි. එවගේම භාග්‍යයවතුන් වහන්සේ වදාාරනවා චණ්ඩං ගෝනං පරිවද්්‍යයේේති. චන්්ඩ වූ ගොුණුන් තනිවෙච්ච ගුණුන් කැලෑවෙ ඉන්නවා. ඒවගේ ගොුණුන් ඉන්න තැන් පරිවර්ජනය කරන්න ඕන. ඒවගේම නපුරු බල්ලන් සරපයන් මේ ආදී නානාවිද හිංසනයන් මනගැහෙනකොට හෙමීට මගහැරලයන්න ඕන කියලයි මේ භාග්‍යතුනහන්ස වදාරන්නේ. මොකොද සමහර කෙනෙක් හිතන්න පුළුවන්. මටනං කිසි හානයක් වෙන්න මොකොද මසිල් රකින කෙනෙක්. මම භාවනා කරන කෙනෙක් මටනං කිසිම කරදරයක් වෙන්නේ නෑ කියල කෙනෙක් හිතන්න පුළුවන්. එහෙම හිතලා ඉදිරියට ගිහින් වෙන සිච් මිනිස්සු ගැත් අපි හන්ඩ ලබිල තිේ නොදැන්ට මතකයි එක්තරා වෙලාවක පහුගිය කාලේ ලොකූ කාලයක් නැහැ. අන්තර්ජාලයේ පුරාම වීඩියෝ එකක් සැරිසැරුවා අලියෙකුට මන්තර කියන්න ගිහින් මනුස්සේ කලියෙක්ගින් පහර කණ විේ. මම අලිගැන දන්නවානි මම අලි ගැන බලාගන්නන් කියලා වාහන යනගමම් බැහැලා අලියලඟට ගිහින් අතදික් කරලා මන්තර කියන්න යනකොට. ඒ අලියගෙන්ම බරපතල විදියට පහර කන මනුස්සේග්ග වීඩියෝවක් අන්තර්ජාලයේ බොහෝ තැන්වල දැකගන්න ලැබුණක්. මෙන්න මේ විදිහයට කෙනෙක්ගේ ගුණධර්ම මත තමන්ගේ ගුණධර්ම පිහිටට තියෙයි කියලා තමහර තැන් සමහර පුද්ගලයෝ. සමහර සත්වයන් ඉදිරියට අනේක මඟහරිින් ඕන කියනවා. ොක දෙහෙම නැතිවුුණොත් එහෙම ධර්ම මාර්ගිෙන් වඋනත් බැහැරවෙන්න පුළුවන් ජීවිතහානය කරත් පත්වෙන්න පුළුවන්. ඇ මෙතනදි වඩා ගැඹුරු කාරණයෙකුත් භාග්‍යවතුන් වහන්සේ වූ අදාාරනවා. ඒතමයි පින්වත්නි උනාසි දේශනා කරනවා යථරූපේ අනාසනයේ නිසින්නං යථාරූපේ. අගෝචරයේ චරන්තං, යථාරූපේ පාපකේ මිත්තේ භජන්තං. විඤ්нюු සබ්්‍රක්්මචාරී පාපකේසු ටානේසු ඔක්කප්පේ යුම්. භාග්‍යතු වහන්සේ වදාාරනවා යම්කිසි පුද්ගලෙක් තමන් වාසේ කරන තැන සුදුසු නෑ කියල හිතෙනවනම් අන්න එබඳු තැන් ඒ භික්‍ෂුව විසින් ශ්‍රාවකයා විසින්. නුසුදුසු සේනාන නුසුදුසු වාසස්ථාන දුරු කරන්න ඕන කියලා. එවා සේවනය කරන්න ගියොත්තේ මේ සේවනය කරන තැන තවදුරටත් තේ පුද්ගලයාගේ ජීවිතයේ අකුසල් මෝරා වැඩෙන්න්න ඉඩකඩතියෙනෝ.ඒක අපිට හොඳට තේරෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේලෝක යම්තාක් තිබෙන මංගලකාරණ පිළිබඳ. එක අපි පිරිතක්විදියට නිතරෝම සධ්ජායනා කරනවා. නමුත් මේ දේශනායි බුදුරජාණන් වහන්සේ ලෝකයේ යම්තාක් මංගලකාරණ ඇද්ද ඒ සියලු මංගලකාරණ පිළිබඳ දේශනා කරනවා. ඒ දේශනයි පටන් ගන්න කොටම පින්වත් න තියෙනනිකෝමද. අසේවනාච බාලානම් පණ්ඩිතානංච සේවනා කියලා. පලවෙනි කාරණයේ තමයි බාලයා මගහරින් දෝන කියනවා. අසත්පුරුෂය මගහරිින් දෝන කියනවා. අසත්පුරුෂයා මගහරි නැතුව පණ්ඩිතා නංච සේවන, පණ්ඩිතෝ සේවනය කිරීමක් ලෝකයේ දකිින්ඩ ලැබේ නැපින්වත්න්නේ. සමහර අය අපට කියනව කතා කර අදි මම දන්නවා ජීවත්වෙන් ඕන විදිහ. මම දන්නවා ඇසුරු කරන්න ඕන විදිිය. අපි හොඳනං ලෝකේ මොනතරං අසත් පුරුෂය හිටියත් අපිට මොකද වගේ කියනවා. නමුත් පින්වත්න අපි දන්නෙම නැතුව පිරිහිලා යනෝ සමහරවිට, ඔබ පිරිහෙන විදිී ඔබවත් දන්නේෙ නෑ. ඒ නිසා බුදුරජණන් වහන්සේ වදාාරනවා අසත්පුරුෂ භූමිය මඟහරින්ඩෝන කියනෝ. ඔකට ලස්සන දේශනාවක් තියෙනවා එක තැනක ආරාමිකට ගියාට පස්සේ පලවිනීෙන් බලන්න කියනවායි ආරාමිට ගිහින්. මේ ආරාමි දානමාන ලැබෙනවද. මේ ආරාමි පණ්ඩපාති යන්න පුළුවන් පරිසරයක් තියෙනවද. සල ොදට හෝදිස්සිි කරල බලන්න කියනවා ඔභික්ෂුවකට දානමාන ලැබෙන්න්නෙත් නැත්තා එකැන පින්ඩ පාති වඩින්ට පරිසයෙකුත් නෑ මොකද ධර්මයක් දවුණු කරගන්න නම් ඉස්සල්ලා ආහාරටිකක් සපේගන්න තියෙන්න්නපා එක ප්‍රනීත මහාරයක් වඩ ඔනෑඒ මහා ස්තරම් රාජභෝජනය වගේ කක් වෙන්න ෝ නෑ නමුත් ජීවත්වීම පිණි සාහාරස්වල්පයක් කවශ්‍යයින ඒ ආහාරටික සපේගඩ පුළුවන්ද කියල බලන්න කියනවා ප්‍රතිය පහසුකමට ආහාරටික ලැබෙනවද. එහමත් නැත්තන් ආරටිකක් ොයාගෙන පිින්ඩු පිණනිසවත් හැසිරෙන්ට පුළුවන් මට පිටාවක් තියනොද කිය බලන්න කියනවා. අපිහිතමු ඒකටත් වටපිටාවක් නෑ කියලා. ආහාරපාන ලැබෙන්ට මිනිසුන්ට දෙඩක් නෑ කියල පිහිතුමු. අන්න ඒ වගේ තැනක බුදුරජාණන් වහන්සේ වදාාරනවා ඊළඟට දෙබනි කාරණය විදියට බලන්න කියනවා. ආහාරටික ලැබුනත් සත්පුරුෂයෝ ඉන්නවාද කියලා පලවිනි ලක්ෂණයේ තමයි ආහාරටික ලැබෙනවාවද බලනවා පිඩ පාත වඩින්න පුළුවන් පරිසරේ තියෙනවාද කියලා බලනවා ඒ පරිසරේ නැත්තං බුදුරජාණන් වහන්ස වදාාරනවා මහණනි එතන භික්‍ෂුවකට සේවනය කරන්න සුදුසුනෑ කියනවා. ඒනිසා වහාම පාත්‍ර සිවුරු ටිකරගෙන පිටත්තල යන්න කියනවා භාග්‍යෝතුනාසි දෙවනියට විමස්සනවා දෙවනියයට දේශනා කරනවා පින්වත් මහනිනි යම් ආශ්‍රයකට හරි කුටියකට හරි ආර්‍යයකට හරි සේනාසනයකට හරි ගියාට පස්ස ඊළංඟට බලන්න කියනවා දානෙටික ලැබෙනවාද ලැබෙනවා ඊළඟට බලන්න නවා දානනි ලැබුණත්න් සත්පුරුෂයෝ ඉන්නවාද කියලා බලන්න කියනු. බොක සමහර වෙලාවට දානමානවල අඩුවක් නෑ පිණ්ඩපාතියන්නත් පුළුවන් පින්ඩපාතියම දානනිත් ැබෙනවා සත්පුරුෂයක්කින් වාද කියලා බලන්න කියනවා. ඒ සත්පුරුෂයෝ නැත්තං භාග්‍යෝතුන් වහන්සේ වදාාරනවා පින්වත් මහනිනි දානමාන කොච්චර ලැබුණත් වැඩන්න සත්පුරුෂයෙක් ජනයට සේවනයට නැත්තම් මහනිනි එතනත් තින්න එපා ඒ ආරාමයත් මඟ හරින්ද කියනෝ. ඒ ආරාමයත් මගැහැරලා වෙනත් තැනක් බලාගෙන යන්න කියනවා. ඊළග භාගතු වනාහසේ බලන්න කිය න හොඳයි. ධානමානත් ලැබෙනවා සත්පුරුෂයොත් ඉන්න වනං ධනමාන ලැබිලා සත්පුරුෂයෙක් නැත්තං. එකන ධනමානවල අඩුවක් නෑ හැබැයි සත්පුරුෂයෙක් නං හොයාගන්න අමාරුුණනං භාග්‍යවතුන් වහන්සේ මත කරනවා මහනිනි එතනත් ඉන්ඩපා කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ විමසනවා. ඉන්නත් මහනිනි යම් තැනකට ගියාට පස්සේ සත්පුරුෂය ඉන්නවා දානමාන ලැබෙන්නේ. එකනි සත්පුරුෂය හරියට ඉන්නවා වමනාවකුත් තියෙනවා සාවාමීන් අහන්සලට දන් දෙෙන්ඩි කියලලා නමුත් දන්දී ගඩ විදිියකුත් නෑ ධානිි ලැබෙන් න්නත් නැත්තම් බදුරජාන්ස වදාාරනව මහනිනි එතනත් ඉන්න එපා හැබැයි එතනින් අනවනක් කියල යන්න කියනවා. එතනිින් අනවනක් කියලා යන්න කියන. ධනමාන ලැබෙන්න්නත් නැතුව සත්පුරුෂයෝත් නැත්තං යම් ආරාමිකට හරි සේනාසනයකට හරි ගියාම බුදුරජාන්සිකි නො පහුයිනිද උදේෙන්ම පාත්‍ර සිවුරුර්ගෙන යන්න කියනවා. එතනද කියල යන්න ඕනත් නෑ. පුද්ගලිකවම පාඩුවේ අනුව න්න වෙනත් තැක් හොයාගෙන. යම් තැනකට ගියාම ධනමානත් ලැබෙනවා ධනමානවල ප්‍රත්ී පහසුකං වල ගැටලුවකුත් නෑ. සිත්සේ ධර්මය පුහුණු කරගණ්ඩ විදිහයට තමන්ට ආහාරපාන ස්වල්පයක් ලැබෙනවා ඒත් එක්කම සත්පුරුෂයෝ තඩුවක් නෑ හරි සත්පුරුෂයෝ හරියට ඉන්නවා ධර්මයේ හොයෙනවා සංසාරදුක නිමා කරගන්න පනිිවිඩේ ගැනහන්න කැමතිඒවගේම ඔවුන් තුළ පුදුමාකාර උනන්දුුවක්තියෙනවා ධර්මය පිළිබඳ බුදුරජාන්ස වදාාරනො මහනිනි එතනින් අපේ වචනවලින්ම කිව්ොත් එලෙව්වත් යන්න එපා කියනවා. අත් පුරුෂයක් එහෙම ඉඳලා ඇතැම් වෙලාවක ඒ ස්වාමින්න් වහන්සේ පිටමන් කරන විදිහයට කූට සැලසුමක් හදල යවන්න පුළුවන්න්නේ බුදුරජන් වහන්සේ වදාාරනවා පින්වත් මහනිනි පාත්‍රසිවුරු සහිතව විහාරයේ අභිමුක කරත් නැවතත් එතනට යන්න කියනවා ඒ සත්පුරුෂයාගේ වාසයත් ඒ වගේම ප්‍රත්්තිය පහසුකංවල ලැබීමත් නිවන පූරණී කරගන්න ශ්‍රාවකයකුට විශාල අනුග්‍රහයක්ක කියන. ඒවගේ භූමයක් අතහරින් එපා කියනවා නිවන කරාම පැමිණෙන්න්නේ බභූමි උපකාරයක් කියනවා. දැ මේ කාරණාවලින් අපට එක වැදගත් දෙයක් පේනවා. බුදුරජාණන් වහන්සේ එක්තරා අයුරකින් අපට පෙන්වා ආත්මාර්තය තුළ නිවන සාක්ෂාත් කර ගන්න පරිසරයක් තියෙනවද කියලා බලන්න කියනවා. එවැනි පරිසරයක් නැත්තං කොයි තරං ආහාරපාන ලැබුනත් එතන වාසය කරන්න එපා කියනවා. මේ විදියට බලනකොට පින්වත් නී. අද වෙනකොට අපි ගඩා කසරන වෙන තැනක් තමයි අපේ ජීවිතය ආශ්‍රභ වැඩෙන තැනක් තමයි අපට සත්පුරුෂයා කවුද අසත්පුරුෂයා කවුද කිය හොයාගන්න බැරිවිදියට අපේ කටයුතු වෙනස්සෙලා තියෙනවා. ඒක මේ සමාජයේ වික්ෂිප්ත භාවත් ඒකට බලපාලතිනො හේතුව තමයි අසත්පුරුෂයා ඉන්නවා සත්පුරුෂයා වගේ සත්පුරුෂයා ඉන්නවා අසත්පුරුෂයා වගේ එතකොට මිනිස්සු සත්පුරුෂය කියල අසත්පුරුෂයට රැවටෙන් නැද්ද. අසත්පුරුෂයට රැවටෙනවා. අසත්පුරුෂය කියලා සත්පුරුෂයට රැවටෙනවා. එනිසාද මිනිසු ගොඩාක්දනි කමාරු වැටෙන තැක් තමයි ධර්මයයි, අධර්මයයි, සත්පුරුෂයයි, අසත්පුරුෂයයි, හොයාගන්න බැරිවිදිී අනතුරකට මිනිස්සු වැටල තියෙනෝ. තැ භාගතුන් වහන්සේමි පරිවජ්්‍යනා පහා තබ්බං කියන තැනින් අදහස් කළා උණහන්සේ දේශනා කලා, තමන්ගේ කායික ප්‍රවේශමත් මානසික ප්‍රවේශමත් පිණස පරිවර්ජනය කළ යුතු තැන් පරිවර්ජනය කළ යුතු ස්ථාන පිළිබඳ.ඒනි අර කායික ප්‍රවේශම පිණිසන භාගතු වහන්සි වදාලේ නපුරු ඇතුන් ඉන්න තැන තනි අලිය ඉන්න තැනට යන්නේ නෑ. එවගේම කැලෑවේ ඉන්නවා තනිවෙච්ච ගොන්න බොහෝම ප්‍රචන්්ඩයි. ගන්න ඉන්න තැන්වලින් එතනින් යන්නන්න හේතුව තමයි එතනනිගින්ඒ ගොුණෙගින් අමාරුව ඇටෙන්න්න පුළුවන් එතනදී ම සිල්රැකිනවා ම බාවනා කරනවා මටනං කරදරයක් වෙන්න කියල හිතුවට ඒක හරිියන්නේ. බුදුරජාන්ාන්ස වධාරනවා ඒ සීලාදී ගුණධර්ම තමන්ට තියෙයි නමුත් න්ඩ හස්ීන්ඉන්න චන්ඩ ගොන්නු ඉන්න චණ්ඩ අස්වයන්න ඉන්න එතනින් යන්්ඩ එපා කියලා කියනවා. නපුර බල්ලන් ඉන්න තැවලින් ඥන්්ඩපා කිනෝ මසිල්රකිනවා කියලා. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා ජරාජීරණ වෙච්ච තැංවල භික්‍ෂුවක් වාසේ නොකළ යුතුයි කියනවා.ම ජරාජීරන වෙච්ච තැංයනුවෙන් හඳුනාාන්න්‍ය පින්වත්න්නේ බාහිර පරිසරේ තියන් අපිරිසුදු භාවවිම නිමි බාහිර පරිසරය අප පිරිසුදු වෙලා නං ඒ පිරිසුදු කරගන්න පුලුවන්නේ. බාහිර පරිසරය ජරාජීරණ වෙලා නං ඒක දවසද් දෙකක් යනකට ඒ භික්‍ෂුවට ඒ පිරිසුදු කරගන්න පුළුවන්. මෙතනදී පින්වත්නි අදහස් කරන්නේ පරිවර්ජනය කළ යුතු ජරාජීරණවෙච්ච තැන්විදියට, මගහරින්නව ඕන ජාජීර්රණවෙච්ච තැන්දියට තමන්ගේ ජීවිතේ කෙලෙස්වලින් ජරාවෙනවනම්. එයා කොයි තරන් වැදගත් කෙනෙක්කුනත් ඒවගේ තැනක වාසය කරන්න එපා කියෙන. ඒවගේ තැන මගහරින්න කියනවා. මොකද ඒවගේ තැනක ආශ්‍රව වැඩෙන් විශාල උද්ක් කම්භයෙනවා කියනවා. ආපමිත්‍රයා නුවනින් මගහරිනවා කියන්න ඔන්න නොකටයි. සමහර උදවියගේ චර්යාාවල අපට පේන්න තියෙනවා. තමන්ගේ ර් තමන් යම් ගුණධර්මයක් දෙවුණු කරනවනම් ඒ ගුණධර්මය දෙවුණු කිරීම ඇතැම් පුද්ගලයන් හවාදක්වන්නේ තවත් කෙනෙක්ව පෙලාදාණඩයි. උදාහරණයක් විදි නිර්මාන්ස වෙලා ඉන්නවා කියල හිතන්න. නිර්මාන්ස වෙලා ඉන්න කෙනෙක් සමහර විට මස්කාන කෙනෙක් දකින්නේ සතෙක් දකිනවා වගේ. එතොට යා පිළිවෙත් රකින්නේ තමන්ගේ කෙලෙස්වලින් නිදහස්වීම පිණිස නෙමයි එයාගේ පිළිවෙත අනුන් රිද්දන්ඩයි පාවිච්චි කරන්නේ. තමන්ගේ පිළිවෙත තුළ සුරක්ෂිත වෙන ශ්‍රාවකයකන් අනුන් රිද්දන්ට පිළිවෙත් පුරුව නෑ පිනවත්න්නේ. එයා පිළිවෙත් පුරන්නේ සංසාර දුක සංසාරික ජාලයෙන් ගැලවී යන්නටයි. අන්න ඒවිදියට සමහර තැන්වල පාපමිත්‍රව ඉන්නවා පිළිවෙත් පුරනවා වගේ පෙන්නනව තවත් පිරිසක් හෙලා දකිනා අදහසින්. යම් තැනකට ගියාට පස්සේ අපේ කාමවිතර්ක ඇවිස්සීගෙන එනවනං. එකන කාමලෝකයේ ගණුදනුවම සැපයි සනීපයි කියල වරණනා කරන තැනක් නං. හොඳමදේ තමයි ඒවගේ තැන් පරිවර්ජනය කරන එක. බුදුරජාණන් වහන්සේ වදාාරන අපින්වත්නි තමන්ගේ ජීවිතය තුළ මගහරිින්ෝන තැන් මඟ නොහරිින් ඕන තැන් බොහෝම පරිස්සමින් තීරණය කරගන්න කියලා. මගහරිින් ඕෝන පුද්ගලයොත් මගහරිින් ඕන ස්ථානත්. ඒගේ මඟ නොහරින් ඕන පුදගලයොත් මග නොහරින් ෝඕන ස්ථානත් ඉතාම ප්‍රවේශමින් තෝරගන්න ශ්‍රාවකයකුගේ හිතේ තමයි ආශ්‍රව දුරුුවෙනවා කියලා භාගවතුන් වහන්ස වදාලේ මංඔකට එක සිද්ධියක් යන්න. සැවැත්නුවර බුදුරජාණන් වහන්සේගේ දේශනාවට පැහැදිච්ච විවාාවෙච්ච මනුස්සේ ධර්මමාර්ගයට ආවා. ධර්මමාර්ගයට එනකොටයා විවාහවෙලා හිටියේ බිරිඳගින් කැමැත් අරගෙන බිරිඳ කැමතිවුනෙත් නෑ පස්සෙ කොහොමරි පැදි ජීවිතයට ආවා. ත පැවිදි ජීවිතයට ආවට පස්සේ ඒ පැවිද දෙෙක් විදියට ගත කරන ජීවිත ඉවසගන්න ඒ භික්ෂුවට හැගියාවක්ති බෙන. එඒයා සමාරට ගෙදරින්ඳලා හොඳට කාලා බිලාපු කෙනෙක් වෙඩද. නමුත් දැන් අපේ සාසනික ප්‍රතිපදාවේ තියෙනවා මේ ආවට ගියාටහිම ආහාරපානගන්න බෑ. ඒ වගේ සහරවිට තමන් බලාපොරොත්තු වන දේම පින්ඩ පාති යනකොට ලැබෙන ත් නෑ. මේ ස්වාමීන් වහන්සේ පිඩ පාතය යනකොට හැමදාමත් පාතරයට ගොරෝසු දේවල් ලැබෙන්න පටන් ගත්ත. ප්‍රනීත දේවල්ම ලැබුණ නෑ ප්‍රනීත දේවල් ලැබුණ නම් එහෙම එක දවසද දෙකත්තමයි ලැබුණේ. උනහස වැඩිහිට ප්‍රදේශයක් පිඩ පපාති වැඩිය ප්‍රේයක් ොහ මහිංක මිනිස්ස ඉන්න ප්‍රදේයක් දන්න න. මනිිසු යාාපහාාගත්ත දෙයක්න මේ වාමින්හන්සගේ පාත්‍රේට අන්ත් ලැබින්. මේ ස්වාමිනාාන්සේට මේ කච්චර ඇල්ලුවවින. මේ සාවානිනාාස බැලවා මංමි පැවිදි වෙලා ගොරෝස කෑමවලද නොමික මොක්ද මේ ජීවිතය කියලා හැමදාාවත් දානිි පාත්තරේ තරගන මේ හාමුදුරුව පුරුදනා තමන්ගේ ගෙදරට යන්න පිණ්ඩ පාතත් කරගන එහෙම ගෙදර පැත්තට යනවා. තු ගෙදර පැත්තට යනකොට ගෙදර නෝන වඩින්ඩ හාදුුරනේ කියලා එනොවන ගෙදර කෑමටික හදාගන්න හදන කෑමවලින් කොටසක් දෙනවයිට පස්සේ. ගෙදරනඕොනත් එ එකක පැත්තිකින් වාඩිවෙලාකාන මේ හාදුරුවොත් වලඳලා ටිගවේලාවගගින් එමීට ආරාමිට එනවා. මේ විදියට මේක ජීවිත පුරුද්ධක් කරගත්ත දැම්බල ඒ භික්ෂුවගේ ජීවිතය ආවේ බුදුරජාණන් වහන්සේට පැහැදීබින්. හැබැයි ධර්මමාර්ගගේ භික්ෂුවක් විදියට අනුගමනය කරද්දී දුර කරගත යුතු තැංගනයේඒ භික්ෂුවට සංවිදිී වන්නේ. දුරකරගන්න ඕන දෙවල් ගැනයේ භික්ෂුවට දැනුන්න. එටිසයි එභික්ෂුව නැවතත්න් ගිහිකාලේ බිරිදත් එෙක්ක හිතවත්කමක් ගොඩ නගාගෙන හැමදාමත් ධානිපාත්තරේ තරගෙන ඒ ගෙදරටම යන්න පටන් ගත්තත්. ඇ මේ ස්වාමිෙනස් ධානිටිකාරගෙන ෙදරට යනවා ගෙදන නෝනත් කෑමවීමටිකක් කදාගෙන බලාගනිඉන්නවා. ුරෝසු හර ලැබෙනකොට මේ ස්මිනස්සේ ධනනිිකත් අරගෙන හිමීමට ගෙරට ගිහිහ දානටික වලඳල එනවා. දවසක් උන්හන්සේ පින්ඩ පාති වැඩම කලා එදත් ගොරෝසු ආහාරටිකක් කම්බවුණේ. එවෙලා කල්පන කලා හොදමදේ තමා අප ගෙවල් පැත්තෙද ගිහින්. ගෙදර නෝන හදන කෑමටික්කුත් පාතරයට බෙදාගෙන එකින් වලඳලා ආරාමිට එන එක කියලා මේ හාමුදුරුව ප්‍රධාන දොරළඟට ආවා. තු ප්‍රධාන දොරළඟට ඇවිල්ලා. ඉන්නකොට මේ ගෙදර හිටියතා අනුස්සේක් වනුසකිව අන්න හාන්දරෘකිනික ඇවිල්ලනවා පාතරීකුත් අරගෙන පිඩපාති වැඩල වගේ. මේ ගෙ ගෙදර නොන මනහරි කෑමක් කදහත් ඉදල තියෙෙන ඒ කියලතිනවා මේ අනේ මොකුත් නෑ කියන්න කියලතිනවා. ති මේ වනුස්සය ගිහින් කියනවා ස්වාමීින් වහන්ස අදනම්මහි මොකක්වත් නෑ, බහන්සි ව පැත්තක් බලාගත්ත නම් හොඳයි කියලා අර මනුස්සැගින් කිව්වා හම ඒත් හාමුදුරු යන පාටක් නෑ හිටගෙන ඉන්නවා. එතකට අර කාන්තාවලඟට ගිහින් අරස්වාමි වහන්සේට ඔය කතාව කියපු පුද්ගලයක් කියනවා මමනං කිව වෙන පැත්තක් බලාගන්න කියලා මොකුත් නෑ කියලා හැබැයි යනපාටක් නම් පේන්ඩ නෑ. මොහරි බලාපොරොත්තු වෙනවා වගේ මේ ගෙදරින් කියලා මෙමනුස්සැකිව්වා හම ආයහිනන් ගෙටවඩින්න කියන්න කියලා කිව. ගෙදර ඇතුළට වැඩිය හාමුදුරුව. වැඩිය හම් බැලුව මේ අපේ හාමුදුරුවෝණී කියලා එති ඉක්මෙන්න්ට කෑමවීමටිකත් හැදවා. හදල මේ හාමුදුරුවන්ගේ පාතරයට පූජා කලා. පූජා කරල මේ කාන්තාව කියනවා හාමුදුරුවන මටනම් වැඩේ කරන්න බැහැමදාම. ඔබ වහන්සේ මේ සැවැත්නුවරම භික්‍ෂුවක් විදියට ගත කරලා පිරිනිවම් පායි. මට යන කළදසාම කදද. ඔබහන්සේ මේවිදියට පැවිදි ජීවිතය ගෙවනවා ආරාණ්‍යයට වෙලා මම ගෙදරට එවෙලම තනියෙන්ඉන්නවා මගේ වැඩක් බලාගෙන. ඒටවස් දවල නකොට බහන්ස පත්තරේ තරගෙන මේ පැත්තරත් තිේෙනවා. ති ම දදාන ික ද ඔබහන්සි පුළුවන් දීරදි නොදැ බහන්ේ දිී පිරිිුව පායි. හැබැයි මටත් යන කළ දසාවක්තියපේ ම මොකොද කරන්න. මම වෙනතක් බලාගන්නවා. ඔබවහන්සේයි මේ පැත්ත වඩින් එපා කියන කොට පින්වත්නි මේ හාන්දුරු අන්ඩලතියනවා. මේ හාම්දුරු අඩලතිනෝ. අඩල කියල තියෙනවා කලබල වෙන්නඩ එපා මම එන්න අම් කියලා. තැබලන්න කැමැත්තෙම් ධර්මමාර්ගය හුරු කරන්න ගියපු කෙනා. ධර්මමාර්ගය තුළ මගහරිය යුතු තැන් මගහැරිය යුතු ස්ථාන ගැන දන්නේ නැතිවුණනාට පස්සේ. නැවතත් කෙලෙස් පැත්තටම කැරකි කැරකි ඒ ධරමය පුහුණු කරන කෙන එන විදිය බලන්න. මම එන්නම් කිව්වා යන්න පාකිවවා ම නැවත ගෙදරටනවකිවෝ. මේ හාමුදුරුව අන්ඩ අන්ඩා ගිහින් පාත්‍රසිවරු අරගන ගුරු ස්වාමීන් වහන්සේ හම්බවෙන්න ගියා. ගරු ස්වාමීන් වහන්සේ හම්බවෙන්න ගිහින්. ගුරුවරය ළඟදී මේ හාමුදුරුව වැඳල කියනවා. ස්වාමීනි මටනම් මේ මහනක ම හරියන්නෑ. ට නම්ම පැවිදිජීවිත හරිියන්න මම්ම සසිවරත්තැරල යන්න කියලා බහන්සනමි පාත්‍රීදීලයන්්ඩාවකිව්වා. ඇහෝ ඇයි කියලා. අන අපේ ගෙදර නෝනට තනෙන් ඉන්න බෑ කියනවා. ඒ නිසා මාව බලාපොරොත්තු වෙනවා මම යන්න ඕන කිව්වා. ද මේ ගුරුස්වාමිනාන්ංසිකුව හනම් ෝක බදුරජාන්සට මතාක් කරම කිව්ව. බුදුරජාණන් වහන්සේළඟ ගිහින්. ිඔය කරණ කියමුකිවා අපෝ බෑ මටනන්ඒ පැත්ති අන්න බැකිවා. දැ මේ කෞුද බුදුරජාණ වනාන්ස වෙනින් පැවිදිවෙච්චි කෙනෙක්. බුදුරජාණන් වහන්සේ වෙච්චි වෙනුවෙන් පැවිදිවෙච්චි කෙනෙක් කියනවා අප මටනම් බෑ බුදුරජාණන් වහන්සේ මුණ ගැහින්ලිියන්න කියරවා. අන්න බලන්න පින්වත්නී. මඟ නොහරිින්ඩ ඕන දේ තොයාගන්න බෑ සමහරදේවල් මගහරිින්ඩ ඕන තැන් මගහරින් නැතුව ඉන්නකොට මගහරින්ඩ ඕනදේ ඒ මගහරිින් ෝඕනදේ මුල්රගෙන නැවත නැවත ඒ තැන්වලටඒ පුද්ගලයෝ මැසුරට ගයාාට පස්සේ මඟ නොහැරිය යුතුදේ මකද්ද මගහැරිය යුතුදේ මකක්ද කියලා හොයාගඩ් බැරිවිදිී උබතෝකෝටික ගැටලුවලට මහුණ දෙනවා. බුදුරජාණන් වහන්ස වෙනුවෙන් පැවිදිවුණ දැන් කියනෝ අනේ මට නම්බෑ බුදුරජාණන් වහන්සේ ළඟට යන්න ඔබ වහන්සේ කැමතිනං යන්න බම නම් ම සිවරත් අරනවා කියලකිවෝ. මේ සාමීන් හන්සල් අනුම්පාවෙන් ඇදගන ගියා විහාරිටට. ඇදගෙන ගියම් බුදුරජාන් සීමමසවා මහනිනි මොකද මේ භික්ෂුවක් ඇදගෙනඉන්නේ. මොකද මෙතන වෙච්ච ප්‍රශ්ණි කෙ ලහවවා. එතකොට කියෙන වාමීනි ින්න මේ භික්ෂුව ඔබවහන්සේ වෙනුවෙන් බඹසර පුරන්් ාපු කෙනෙක්. ඔබ වහන්සේ වෙනුවෙන් ඔබවහන්සිගේ ධර්මය වෙනුවෙන් ගුණ ධර්මයක් දියුණන කරන්න ඇවිල්ල මින්න දැන් පැවිද් කරගෙන යන්න බෑක කියනවා වාමීණ. ඒ වෙලාව මේ බුදුරජාන්න්සේ වදාාරනවා පින්වත් මහන ඒ කාලෙත් ඔය ගෙදර නෝනා නිසාම ය ගෙදර කාන්තාව නිසාම කීප වතාවක් ඔබ ඔය විදිට මමාරු වැටුනකි නේ සංසාහර පුරද්ධතමයි ය එන්නේ කේනවා අපි සංසාරික පුද්ගලයෝ අපේ වාසනාවකට බුදුරජාණන් වහන්සේගේ ධර්මී අප කන වැටෙනවා ඒ අපි මුහුණ දෙන ඉතාම සුන්දර අවස්ථාවක් පි හ දෙන සුදර අදැකීමක්කයේ. තර මේ අදැකීම පුහුණු කරන්න ආපු අපේ ජීවිතේ නැවත නැවත සංසාරික පුරුදු නිසාහරි කෙළෙ සැවිස්දිලා එන්න පුළුවන්. ඒ නිසයි පින්වත්නී භාග්‍යවතුන් නහන්සමේ සබ්භාසව සූත්‍රේදි මතක් කරන්නේ කතමේච භික්කවේ ආසවා පරිවජ්්‍යනා පහා තබ මොනවද පින්වත් මහනිනි පරිවර්ජනයෙන් දුරලීමෙන් දුරුකිරීමෙන් ප්‍රාණ කරන්න ඕන ආශ්‍රව. පරියායි ඇතුළේ තියෙන කාරණයක් අපි නවිස්තර කරගන්නේ. දුරු කලයුතු තැන් දුරු කළයුතු ස්ථාන දුරු කලයුතු පුද්ගලයෝ තමන්ට හොයාගන්න බැරිවුණොත් දන්නෙම නැතුව ආස්ත්‍රව වැඩිලා බරපතල විදියටයා පිරිහිලා නැවතත් සංසාරික ජාලයට සමවදින ශ්‍රාවකයෙක් වෙන්න පුළුවන්. ඒනිසා ධර්මමාර්ගයක් පුහුණු කරන කෙනෙක් දුරු කලයුතු තැන් දුර කලයුතු ස්ථාන දුරු කළයුතු පුදගල දැනගන්න ඕන. මේ සිද්ධියම දීර්ග විස්තරයක්ක් ඒකයිඉති. ඒ අපේ දේශනාවට ඉතාම වැදගත් කාරණයක්. ඒේ කාරණීතියනවා අතීතේ මි මුවරංචුවක හිටියලු වනාන්තරේ කොටසත් ම ග්‍රාමේ කිට්ුව කොටසක්. ගම ඉන්න මුව දන්නවලු කැලේ ඉන්න මුවන්ට වඩා ගම හැසිරෙන්ල ඕන විදේ. වැද්දෝ එන්නේ කොයි වෙලාවටද වැද්දෝ එනකොට මවාවෙන්න ඕන කොවිදියටද ඊට පස්ස ගමී මුුවන්ට ඉවතියනොලු. ති මේ කැලේ මෝ දවසක් කැලේ කන්න නැතුව ආහාරපාන නැතුූ හෙමීට වතුරබොන්නත් නැතුව ගම පැත්ට සේදුුනාලු. මේ මුවරංචුව ගම පැත්තට සේදුනාට පස්සේ මේ ගමී හිටියලු බෝහම හිත්ගන්නාසුළු මුව දෙනක්. මේ මුව දෙනට එක මුවක් හිතගියා කියනු. තුරෙම ීල ෑම කාල මේ ෝරංචුවට හුරු ැලේනේ කැලියට යන්න හදනකොට අර මවා හිතුවලු හොඳම දේතමයි මංමහි අතර වනේ කියල. මේ මෝරංචුවතක ඉන්නන කියෙල්. ඉරවත්සර මෝද දෙනත් එක් ඇඟයලුම් කම්පාගන මේ මවා හිටියලු. ටික කාලයක් යනකොට ැ මේ මුව දෙෙන දන්නවා වැැද්දෝ එන තැන් වැද්දෝ එන ස්ථාන වැැද්දෝ එන වෙලා වැැද්දෝ එනකට දැනන ඉව මේ සියල්ලව මේ මෝ දෙනට තියෙනවා. කැලෙඉන්න මවාටම කිසි දෙයක් සංවේදී නෑ. මේ මුව දෙන පිටිපස්සෙන් යනකොට වැද්දා මුණගැහෙනකොට මේ මුව දෙන දන්නවා මවාාවෙන්ඩෝන විදිිය. නමුත් මේ මහාට වැඩියේ ඒ ගැන වගේ වගක් නෑ අන්තිමටම මවාගින් පහරකාලා ජීවිතය නැති වුනා කියනවා. ඔන්න ඔඒ සංසාරික පුරුදු මේ ජීවිතයේදිීත් බලපානවා. ඒ බලපෑම තමයි ඔය ඒක සෙවනල්ලක් තමයි ඔබෝය අත්තින්දින්නේ කියලා බදුලජාන්ස වදාලාම. භික්ෂුව තුළ යම් ආයතින් සංහරයක් ඇතිවෙලා තියෙනවා. මෙන්න මේ විදියට මගහරිින් ඕන තැන් අපට සංවේදී නොවනොත් පින්වත්නී අපේ ජීවිතයේ මගහරින්දෝන තැන් දන්නේ නැතිකම නිසාම තමන්ගේ ගුණධර්මවල්ට අනුග්‍රහයක් වෙන තැන් පවා මගහැරිලයනවා. දැ මේ භික්ෂුව එක අ යුුණ බුදුරජාණන් වහන්සේ පවා ප්‍රතික්ෂේප කරන තැනට හිත හැදනා මගහරිින්දෝන තැන් ගැනහරියට දන්න නැතිකම නිසා. ගේ භික්ෂුවක් වුණත් බරපාතල විදිහට අමාරුව යටට එඉන්න පුළුවන්. ඒනිසා භාග්‍යතු වහන්සේ අපට වදාරනවා මගහැරිය යුතු තැන් ගැන සංවේදිීවෙන්න කියලා. කාම ලෝකෙට මහුවෙන තැන්නම් ඔබට මුණගැහෙන්නේ. ඒවගේ තැන් මගහරින්ඩ. මේ ලෝකයේ බවේ සැරිසරමින් භවේම වරණනා කරන තැන්න්නම් මුණගැහෙන්නේ ධරමයක් දෙවුණු කරන කෙනට ඒ වගේ තැනක් ගැලපෙන්නෑ. එනිසා ඒවගේ තැන් පින්වත්න. මගහරිඩ ඒවා දුරුකරලදාන්ඩ දුරිම්ම දුරුකරලදාන්න තමා තුළ දක්සතාවයක් හදාගන්ඩ. ගැඹුරින් බලනකොට පින්වත්න ශ්‍රාවකයා තුළ පරිවර්ජනය කළ යුතු ධර්ම බොහෝමයක් අපට හොයාගන්න පුළුවන් නිවන ඉලක්ක කරන ශ්‍රාවකයා තුළ ඒ ශ්‍රාවකයා තුළ උපය ධර්මයන් සම්පූරණයෙන්ම පරිවර්ජනය කළ යුතුයි උපය කියලා අපි හඳුන්වන්නේ මේ ලෝකයේ තියෙනවා අප පිවත්න තන්හාමාන දිට්ටිවලට පොදුවෙච්ච කාරණ උපේ කියන්නේ තන්හාන දිිට්ටිවලටිකෙන පොදු වචනය. සාමාන්‍ය ශ්‍රාවකයාගේ ජීවිතයේ ගතවෙන්නේ රූපය උපයකොට උපය සූත්‍රේ කියල සූත්‍ර දේශාවකුත් භාග්‍ය උතුන හන්සිකි දේශනාවේ තියෙනවා උපය සූත්‍රයේදි භාගෝතු වහන්සේ දේශනා කරනවා සාමාන්‍ය ශ්‍රාවකයාගේ සංසාරික ක්‍රියාවලිය කැටගැහෙන්නේ උපයේ ධර්මයන් මුල් කරගන කියලා. උපය ධර්මයන් හේතු කරගෙන කියනවා. සංසාරික ක්‍රියාවලී ඇතිවෙන්නේ පින්වත්න රූපය උපයකොට. වේදනාව උපයකොට. සංඥාව උපයකොට. සංස්කාරය උපයකොට. විඤ්ඥාණි උපයකොට තමයි, සාමාන්‍ය ලෝකයේ චර්ර්යාව සාංසාරික ගමන හැදෙන්නේ. උපයධර්මයන් සම්පූරණයෙන්ම පරිවර්ජනය කළ යුතුයි. භාගතුන් වහන්සේ මතක්කරනවා පින්වත් මහනිනි මේ රූපය උපයකොට පවතින ක්‍රියාවලිය රූපය අරමුණු කරගන රූපූපයම් භික්කවේ, විඥ්ඥාණන් තිට්ටමානන් තිට්ටය, රූපා රම්මනන්, රූපප පතිට්ටන්, නන්දූප සේවනං බුද්ධිං විරල් හිං වේපුුල්ලං ආපජ්ය වේදුනූපයන් කියල ඔය විදියටම කියනවා. ඇ මේකේ අදහස්ස තමයි පින්වත්නි තන්හාමාන දිට්ටිවසං රූපය කරා පැමිණෙන කර්ම විඤ්ඥානය. එක අ කුසල් අකුසල් සිත පවතින්නේ පින්වත්න රූපේ අරමුණු කරගන. රූපය ආධාරය කරගන. තන්නාවෙන් ආසේවන ලැබි ලැබී තමයි ඒ කර්මවිඤ්ඥානයේ වැඩීමක් දවුණුවීමක් මහත්ගතවීමක් ඇතිවෙන්නේ. තුර මෙන්න මේ විදියට උපයධර්මයන් සම්පූර්ණයෙන්ම පරිවර්ජනය කරන හිතක් හදාගන්න ඕන. ඊළඟට තමයි පින්වත්න උපාධානයන් පරිවර්ජනය කළ යුතුයි. උපාදාාන කියලක යනි චන්දරාගේ ඇති කරගන්නවා අපේ හිත තුළ. මොනව පිළිබඳවෝද චන්දරාගේ ඇති කරගන්නේ, මේ ලෝකයේ සියලු දේවල් පිළබඳ අපිට තුළ පවතිනව චන්දරාගයක්. චන්දරාගයක් ඇතිවෙච්ච නිසා තමයි හැමවෙලාවකම ලෝකයට පිවිසෙමින්, ලෝකේට නැවත නැවත ගවේෂණය කරමින් ලෝකයේ ලොහු බඳින්නේ. උපයධර්මයන් කෙරෙහිත් උපාධාන ධර්මයන් කෙරෙහිතන් අපි තුළ පරිවර්ජනයක් ඇතිවිය යුතුයි. මොකද මේ උපාධාන ධර්මයන් නිසා. ඉපදමින් මැරමින් ආපු ගමනී සංසාරය විවිධ තැංවල්ට අපේ ජීවිතය ගොඩනැගෙන මට්ටම සකස් කරලා දුන්නේ උපාධානයන් නිසා. උපාධානයන් නිසා මේ සංසාරික චක්‍රයේ ගැටගැහෙනව කියලොවත් අපි දන්නේ නෑ. එනිසා භාග්‍යවතු වහන්සේගේ දේශනාවෙන් බල්ලනකොට අපට තේරෙනවා පරිවර්ජනය කරන ශ්‍රාවකයෙක් උපාධානධරමයන්ද පරිවර්ජනය කරන්න ඕට. හාම පාදාන ිට්ටි උපාදාන සීලබතු උපාදාාන අත්වවාද උපාදාාන වසයෙන්. මේ උපාධාන ධර්මයන් කෙරෙහි අපි තුළ පවතින චන්දරාගේ කැමැත්ත දුරුකරගන්න ඕන දුරිම්ම දුරුකරගන්න ඕන. සම්පූරණයෙන්ම පරිවර්ජනය කරන්න ඕන. එතකොට තමයි යාගේ සියලු ආශ්‍රව ධර්මයන් ප්‍රහාාණය වෙන්නේ. ඊළඟට පාගිතු වහන්සේ වදාලා මේ අභිනිවේස. අභිනිවේස කියන ධර්මයන් කෙරෙහිත් අපි තුළ අපේ ජීවිතය තුළ අපේ ප්‍රායෝගික ක්‍රියාකාරකම් තුළ නිවන් මග ඉලක්ක ගතව ධර්මයක් හොයනවනන් ධර්මයක් විමසනවන, ගවේෂනය කරනවනං ඒස්ශ්‍රාවකයා තුළ අභිනිවේෂ ධර්මයන් කෙරෙහිත් පරිවර්ජනයක් හදාගන්න ලෝන පරිවර්ජනා පහ තබ්බං කියන්න සූත්‍රයේ ගැඹුරට බලනොකොට පරිවර්ජනය කළ යුතු නිවන් නිලක්ක කරගන්න ශ්‍රාවකයෙක් පරිවර්ජනය කළ යුතු බොහෝ කාරණා තියනවා. තුේ පරිවර්ජනය තුළම ආශ්‍රව දුරවෙලා සංසින්ඳිලා සුවපත්භාවයටඒ පුද්ගිලයට පත්වන්න පුළුවන්. අිනිවේ මොනවද මේ අභිනිවේශ කියල කියන්නේ. අභිනිවේශ කියල කියන්නේ මේ හිතේ තියෙන අපිවත් දැඩීව සිතින් අල්ලගන්න ගතියක්. දැඩිව හිතින් අල්ලගෙන ඉන්න එක නිසාම සාමාන්‍ය ලෝකයේ කෙනෙකුට කෙලෙස් මිශ්‍රවෙච්ච ප්‍රීතියක් වනත් ජනිත වෙඩත් පුළුවන්. අභිනිවේශ කියල කියන්න මේ හිතන් ගිලගෙන බැසගෙන ඉන්නවා. ආත්මීය වසයෙන් ආලයක් ලෙංගතුකමක් ප්‍රේමයක් ඇතිකරගෙන ඉන්නවා. ඒට ක අභිනිිවේස කියලා. මෙන්න මේ අභිනිවේශ ධර්මයන් කෙරෙහිත් පරිවර්ජනයක් ශ්‍රාවකයා තුළ, ඇතිවෙන්න ඕන ොද ඒ පරිවර්ජනය නිසා ඒ පුද්ගලය අයිකාන්තවස නිවන කර පැමිණෙනවා. ඕකට ධර්මයේ තියනවා සුන්ඥතානු පස්සා නම් භාාවෙන්තෝ අත්තාබිනිවේ සම්පජහතය කියලා. මේ ලෝකයේ සියල්ල ශූන්‍ය වසේ දකිනකොට තමයි එයාගේ ජීවිතයේ සංසිදිිලයන්නේ පංචස්කන්ද දුක. මේ සියලු දුක දැඩිවහිතින් අල්ලගත්ත ගතිය සංසිදිිල යන්නේ මේ ලෝක ශූන්‍ය වසයෙන් දකිනකොට. ඒ ශූන්‍ය වසයෙන් දකින ශ්‍රාවකයා තුළ දැඩිවහිතින් අල්ලගන්න දේවල් කෙරෙහි දුරුකිරීමක් දුරින්ම දුරු කරල දැමීමක් අත්දකිඩ ලැබෙනවා. ඒනිසා පින්වත්න මේ ජීවිතය හොඳයට නුවින් විමස විම සහ බලන ශ්‍රාවකයෙක් තුළ තමයි මේ සබ්භාසව සූත්‍රයේ පැහැදිලි කරා වගේ පරිවජ්ජනා පහා තබ්බං. දුරලීමෙන් නැති කළ යුතු, ආශ්‍රව දුරින්ම දුරු වෙලා යන්නේ විදි විමසීමමත් තියෙන කෙනෙකුට. මේ විදියේ ගැඹුරු විමසීමක් තියෙන ශ්‍රාවකයෙක් තුළ තමයි දුරිම්ම දුරු කරලා දාන්න ඕන මේකෙ මොනොවත් රතියක් හදාගන්න දෙයක් නෑ. මේ ලෝකයේ බවේ රැදිලයින්න කිසිම හේතුවක් නෑ. අපි තුළ බවය රැදිලයින් තියෙනවන පිවත්න කැත්තක් එකට ෙන බව නැත්තිය කියලා. අපි තුළ තිනො බව නෙත්තිිය. මෙන්න මේ භවනෙත්තිය නිසා බවේ රැදිලයින්න අපි තුළ පවතින කැමැත්ත නිසා තමයි පින්වත්නී, මේ ලෝකෙ බොහෝදේවල් අපිට දුරකරගණ්ඩ බැරි වෙලා තිෙන්නේ. පරිවජ්්‍යනා පහතක්්බං කියනකොට දුරුකිරීමේදී මේ අභිනිවේශ ධර්මයන් කෙරෙහි අපට ගැඹුරු හැඟීමක් අදහසක් අවබෝධයක් හදාගන්න පුළුවන් වුනොතුන්. ඒ පුද්ගලයාට තේරේවි මේ සියල්ල තුළ. අනභිරතියක් උපදවාගන්නවා අහැර ඊට වඩා වෙන මොනවා කරන්නද කියලා තමන්ටම තේරෙන්න්න පටන් ගනීවි. ඒ අවබෝධය හදාගන්න පහසුුවෙන දෙයක් තමයි මේ දුරිම්ම දුරු කළ යුතු ආශ්‍රවයන් දුරුකිරීම පිණිස ගැඹුරු අවබෝධයක් හදාගන්න පුළුවන් පින්වත්නි මේ ලෝකෙ සියල්ල තුළ ආදීනවේ කල්පනා කරනකොට මේ ලෝකෙ ආදීදමයක් තියෙනවා ආස්වාදයකුත් තියෙනවා. ආස්වාදය කාමයන් මුල්කරගෙන කෙලෙස් මුල්ලවෙච්ච කෙස් මිශ්‍රවෙච්ච එකක් නිසා පි ලෝකේ හැමදාමත් කාමලෝකයට ප කාමයන් නොස්සේ කාමයන් විදනය කිරීම තුළ ආස්වාදයක් හොයමින් ඉන්නවා. හැබැයි මේ ආස්වාධනය ලෝකෙන් ආදීනව දැනගැනීම තුළ තමයි එයාට සියල්ල දුරුකරගන්න ඕන දුරින්ම දුරු කරල දාන්න ඕන. දුරින්ම දුරුකිරීම තුළ තමයි හිත හදා ගැනීමක් හිතේ සුවපත්වීමක් තියෙනෙ කෙළ දකිනව නං. ඒ දකින ශ්‍රාවකයා තුළ මේ ලෝකෙ ආදීනව දකිින් ලෝඩ. මේ ලොකෙතින ආදීනවයන්. මේ හැම දෙේක ආදීනවයක් තිේ නො දැන් රූප දකිනකොට ඒ දකින පුද්ගලට ආස්වාදයක් නැද්ද තියෙනවා. හැබැයි ඒ ආස්වාදය පින්වත්නී. ඒ ආස්වාදය වෙනස් වෙල යනවද ස්තිරේකක්ද. එක වෙනස්සල යනවා. ඒ ආස්වාදය වෙනස් වෙන ස්වභාාවේට අයිති දෙයක්ය. කොහොමද පින්වත්නීක වෙනස් වෙන්නේ එක වෙනස්වෙන්නේ රූපේ යම් ආස්වාදයක් ඔබට ගෙනත් දුන්නන ඒ එලිය තියන රූපේ වෙනස් වෙනකොට ඒ ආස්වාදයට මොකද වෙන්නේ ඒ ආස්වාදයක් හෙලවෙනවද නැද්ද. ඒ ආස්වාදය හෙළවිලා යනවා. එනිසා රූපේ යම් ආස්වාදයක් ගෙනත් දුන්නනම් ඒ ආවාදයක් හෙලවිලා යන නිසා මේ රූපේ තුළ තියෙනව අප පින්වත්න ආදීනවයක්. අන්නේ ආදීනව දකිනකොට තමයි දුරු කරගන්න ඕන. ඇල්ම දුරුකරගන්න ඕන. අභිනිවේසේ දුරුකරගන්න ඕන දැඩ්ඩිවහිතින් අල්ලාගෙන ගිලගෙන බැසගෙනන්න ගතිය හිතන් අයිංකරගන්න ඕන කියලා කැමැත්තක් ඒ හිත තුළ ගොඩනැගන්නේ. ඒ කැමැත්ත හරි උදව්වක් ධර්මමාර්ගයක් ධර්මයක් ගුණධර්මයක් දෙවුණුකරගන්න ශ්‍රාවකයකුට, හරි උපකාරාර්ථයෙන් පිවත්නි වැදගත් දෙයක්. ඊළඟට භාග්‍යෝතුන් වහන්සේ වදාරෙනවා අනුස්සේ ධර්මයන් කෙරෙහි අනබිරතියක් උපදවාගන්න ශ්‍රාවකයා තුළ තමයි සියල්ලෙන් දුරුවීමක් දකිින්ඩ ලැබෙන්නේ. මේ දුරින්ම්ම දුරුකරලදාන්න ඕන දෙයක් තමයි අනුස්සේ ධර්මයන් කියල කියන්නේ. ක අපි මලින් මේ ආශ්‍රව ගැන කතා කලා දැන් නමුත් මෙතන අපි අතිරේකව අනුසේ ධර්මයන් හතක් ගැන කතා කරනවා. සබ්භාසව සූත්‍රයේ රිජුව අනුසේ ධර්මයන් පිළිබඳ වචනමාත්‍ර ප්‍රකාශ නොවනතුන්, මෙතනදී පැහැදිලි වෙන්නේ සබ්බාව සියලු ආශ්‍රව දුරුකර ගැනීම ගැනයියි. සියලු ආශක්‍රව දුරුකරගන්න ශ්‍රාවකයෙක්, දුරින්ම්ම දුරුකරගත යුතු දෙයක් තමයි අනුසේ ධර්මයන් කියල කියන්නේ පරිවර්ජනය කළ යුතු දෙයක්කේ එක. අනුසේ ධර්මයන් පරිවර්ජනය කරා නැතුව ඒ ශ්‍රාභකයයාගගේ ජීවිතය තුළු විමුක්තියක් අදකින් ලැබින්නේ. මනවද මේ අනසර් අනුසේ ධර්ම හතක් තියනවා. මොනවාදේ හත රාගානුසය පටිගානුසය මානානුසය විචිකිිච්චානුසය. බවරාගානුසේ අවි්‍යානුසේ වසියෙන් අනුසේ ධරම හතක් තියනෝ.මිනමි අනුසේ ධරමයන් දුරින්ම දුරු කරලා දාන්න තමන්තුළ කැමැත්තත් වුවමනාවක්තිය නුන් එතකො ම සියලු ආස්ත්‍රව දුරු කලා වෙන්නේ. මේ එකමකාරණයක් මුල් කරගෙන දක්ෂ ශ්‍රාවකයෙකුට දැන් දස්සනා සංවරා පටිසේවනා අධිවාසනා, පරිවජ්්‍යනා විනෝධනා භාවනා කියල නි ධර්ම ඉතියෙන්නේ. මුද මේ කාරණ හත අනු පිළිවෙලින් වඩාගෙනයන ශ්‍රාවකුටත් දුක කල තු ආස්ත්‍රාව දුරකරගණ ශ්‍රාවකයකටත් විමුත්තිේ රන්න ුව එක ඇත්තකකාාව. හැබැයි මේ එක්ම ධර්මකාරණයක් තුළින් පවා දක්ස ශ්‍රාවකයෙකුට නිවනිස් පර්ස කරන්න පුළුවන් ඒටතිං සාංසාරික වසයෙන් වැඩිච්ච විදර්ශනාඥානයක අවශ්‍යතාවයක් තියෙනවා. අනුස්සේධර්මයන් රාගානසේ මොනවද රාගානුසේ කියල කියන්නේ? රාගානුසේක කියයන හිත තුළ ඕන ලාවක පැනගින්න පුළුවන් දෙයක් පෙන්වන්නේ. අපිටනම් රාගේ නෑ කෙලවගේ හිතෙන්න්න පුළුවන් නමුත් ඕන වෙලාවක එක පැනනගන්න පුළුවන් අත ඉදලතියෙනවා මේ තමන්ගේ හිතේ ශ්‍රෝ දකගන්න බැරිවෙච් ස්වාමින්නාහන්සල අවරදු පණහක් හැටක් කෙලෙස් නැතු ඉදලතියවා. එක අවරුදු පනහක්විතරක් දිගටම රානසයක් මතු නෑකිවවා මහරි පුදු මයින පින්නත්න්නේ. එනිසා තමයි මේ නානාවිධ ආකාරයෙන් ආශ්‍රව දුරකරගන්න පටිපාටයක් බුදුරජාණන් වහන්සේ අපට පේත් පැදිලි කරන්න. පටිගානුසේ, පටිගානුසේ කියන ගැටෙන ගතිය. සමහර මේ පටිගානුසේ පිුල් විදිහටෙලියට එ න්නත් පුළුවන්. පටිගානුසේ කලකිරීම විදිහයට එෙලියටෙන් නත් පුළුවන්. අන් එකයි ආශ්‍රව දකිනශ්‍රාවකයා ආශ්‍රව තතාම පරිස්සමින් හොයා ගන්නඩෝඕන කෙලලා අපි පලවිනි දේශනාවිදි කිව්වේ. ඒ පලවිනි දේශාව පැහැදිලි කලා. කද පිරිමැස්මගේ ලෝබේ පවතිනවා කියලා. අනුකම්පාවගේ රාගේෙ පවතිනවා කියලා. දැ මෙතන මේ පටිගා අනුසය කියන එක ගැටීම පිළිකුල විදියට කලකිරීම විදියට එලියට එන්න පුළුවන් තුොෙ එක දකිින් ඕන දකලා දුරින්ම දුරකරගන්න ඕන ඒ එකට කැමැත්තක් කදාගන්න ඕන. මානානු සේමානානුසේ කියල ැන මෙතන අස්මිමානය පින්වත්න.ඊට පස්සේ දිිට්ටි අනුසේ. ක් නැත ඉපදීමට අදහසක් තියනවා කුල්ලක්කුසල් සම්බන්ධ මහා විපරීද දුෘෂ්ටීන්තිෙනන මේමගේ දිිට්ටි අුසය ප්‍රාණය කරන්නවන දුරින්ම දුරරගන්න කැමැත්තක් කදාගන්නව. විචිකිච්චානුසේ සැකය බුදුරජානාන්ස ගැන ධර්මය ගැන සංඝා ගැන අතීතනාගත වර්තමානි ක්‍රියාවලින් ගැන සීලේ ගැන සමාධිය ගැන ප්‍රඥාව ගැන මේ විදියට පින්වත්න නානාවිද විචිකිච්චා අනුසයක් පවතිනවා. සැක ඇතිවෙන සස්වභාවෙන් ඔබේ හිත හැදිල තින්නේ. මේ අනුසේ සම්පූර්ණයීම දුරින්ම දුරු කරගන්න ඕන. බවරාගානුසේ බවේ රැදිලා ඉඩ තියෙනවා කැමැත්තත්. එතු මේ බවේ බවරාගානුසේ සම්පූර්ණය දුරින්ම දුරකරගන්න ඕන එහෙම නැත්තම් එතනින් මෙහා පැත්තේ රැකවරනයක් නෑ. අවි්්‍යානුසේ මේ දුකේ අඥ්‍යානන් දුක කියනෙ මොකක්ද කියලා දන්න නැතිගාතියක් හිතේ පවතිනවා. දුක්ක සමුදේ අඥ්‍යාන දුක හටගන්නෙ කොහොමද කියලා දන්නේ නැති. අනුවනකමක් හිතේ පවතිනවා. දුක්ක සමුදේ අඥ්‍යානන් දුක්ක නිරෝධය අඥඥාන. මේ දුක නිරුද්ධ වෙන ස්වභාවේ කුමක් නිුද්ධව වෙනකොට දුක නිරද්ධවෙන්න කියලා දන්නේ නැති ස්භාවයක් තියෙනවා. නිරුද්ධ කරන ප්‍රතිපදාව ආර්යෂ්ටාංග් මාර්ගයේ කියල මේ තේරුම් නොගැනීමේ ස්වභාවයක් තියෙනවා අනුවන කමක් තියෙනවා. එක සම්පූර්රණය දුර කරගන්න ඕන්. වෙන මේ විදියට ගැඹුරු කාරණා බොහොමයෙකු තවශ්‍යන මේ සබභා සෝ සූත්‍රය ඇසුරෙන් පරිබාහිරව අපට කතා කරගන්න පුළුවන්. නිසා කොමුනත් පින්නවත්න මක බාගත්ත යුතු දෙයක් තමයි පරිවජ්්‍යනාපහා තබ්බා. දුරලීමෙන් නැති කළ යුතු කෙලෙස් සම්පූර්ණයෙන්ම දුරු කරගන්න තමන් දක්ෂවිල් ඕන. දුරුකිරීමෙන් ප්‍රාණය කළ යුතු ආශත්‍රව තේරුන් අරගන දුරුකිරීමේ කුසලතාවයක් අපි තුළ පවතින් ඕන. අන්න එවැනි ශ්‍රාවකයකුට තමයි සියලු ආශ්‍රව දැකගණ්ඩත්. සියලු ආශත්‍රව දැනගන්්ඩත්. දැන ගැනීම තුළින් දැකගණ්ඩත් හැකියාවක් ලැබෙන්නේ. එවැනි කුසලතාවයක් පිණි සාදදේශනාව ඔබට උපකාර පිණිස වේවා.